නාගරීකරණය කියලා ගත්තොත් ලෝකයේ පවතින නාගරීකරණය විශේෂයෙන් සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වගේම සංවර්ධිත රටවල් ගත්තොත් මම හිතන්නේ ඒ රටවල්වල නාගරීකරණයට සාපේක්ෂව අපි ඉන්නේ ගොඩාක් පල්හැ තැනක. ඒක පළවෙනිම අපිට කියන්න ඕන කාරණාවක්. මොකද නාගරීකරණය කියන එක ගොඩාක් දුරට සංවර්ධනය සහ නාගරීකරණය කියන එක ගොඩාක් එකලඟින් යන මාතෘකා දෙකක්. මොකද නාගරීකරණයත් එක්ක එන සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක තමයි ගොඩක් වෙලාවට නාගරීකරණය අපි ගොඩක් රටවල්වල දකින්නේ. ඉතින් දියුණු රටවල්වල ගත්තොත් නාගරීකරණය නැත්නම් නගරයේ ජීවත් වෙන ජනගහනය සහ ගමේ ජීවත් වෙන නගර ජනගහනය ගත්තොත් මම හිතන්නේ ඒ අනුපාතයේ ලංකාවේ ඊතරම්ම ඉහළගේක නැහැ. නමුත් මේ එකම අපිට කියන්න ඕන දෙයක් තමයි දැන් සංවර්ධනය කියන එකේ එක්තරා විදියක මිනුම් දණ්ඩක් විදියට සමහර අය සලකනවා. නාගරීකරණය වැඩි නම් එතනින් අපි අත්සන්ධාන කරනවා සංවර්ධනය වෙච්ච රටක් විදියට. මොකද නගර ආශ්‍රිතව රැකිරක්ෂා කර්මාන්ත ශාලා වැඩි වෙනවා. ඒකත් එක්ක මිනිස්සු නගරයට ලං වෙනවා. ඉතින් ගමේ ඉන්න පිරිසට තියෙන සැප පහසුව සහ ඔවුන්ට ඔවුන්ගේ රැකිරක්ෂා වලට තියෙන හැකියාව අවම වෙන්න සහ නගරයේ ප්‍රමාණය වැඩි වෙන්න නගරයට ජනතාව ආකර්ෂණය වීම අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි ලෝක මට්ටමේ ගත්තොත් සාම ලංකාවේ නාගරීකරණයේ තියෙන ඉතාමත්ම පල්හැ මට්ටමක නාගරික සංවර්ධනය කියන ඉතාමත්ම සූක්ෂමව සැලසුම් සහගතව සහ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පිරිස් එකතු වෙලා කළ යුතු දෙයක් කියන එක මම හිතන්නේ ලෝකේ රටවල් වලට අපිට ගියොත් ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ අවාසනාවකට තියෙන ඇත්තටම නාගරික සංවර්ධනය කියන එක විතරක් නෙමෙයි ගොඩාක් රටේ සංවර්ධනයට ඉලක්ක විය යුතු දිශාගත විය යුතු ගොඩාක් දේවල් දේශපාලනකරණය වීම තුළින් අපි අවුලෙනුත් අවුලට ගියා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම නගර සංවර්ධනය ගතොත් නගර සංවර්ධනය කියන එක දේශපාලනීකරණය වුණා වගේම දේශපාලනීකරණයේ බැරිම නැතිවම බැරි අවියක් බවට නාගරික සංවර්ධනය නැත්නම් සංවර්ධන ව්‍යාපෘතියෙන් අපි දැක්කා. ඒතර ඒකේ අතුරුඵලයක් විදියට අක්‍රමවත් සංවර්ධනය ඒ වගේම තමයි තමන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් සමහරලාට මුල්‍යමය ප්‍රතිලාභ වෙන්න පුළුවන් සමහරලාට නොසුදුසු අපේ ප්‍රයොරිටිස් තේරුම් නොගැනීම තුළින් අපි මූලිකත්වයේ ප්‍රමුඛත්වයේ දිය යුතු දේවල් තේරුම් නොගැනීම තුළින් ප්‍රමුඛතා ලයිස්තුවක් නැතුව සංවර්ධන වලට ව්‍යාපෘති වලට යාම තුළින් සමහරලාට එතන තියෙන ඡන්දදායකින්ගේ ක්‍රියාකලාප වෙන්න පුළුවන් ඡන්දදායකින් නම්ම ගැනීමේ ක්‍රියාකලාපයක් වෙනද මේ කරුණු නිසා දේශපාලනයේ ඒක උවමනාවන් මත ගොඩක් වෙලාවට රටේ සංවර්ධන ව්‍යාපෘතීන් වෙනවා කියන එක කියන්න පුළුවන්. ඒ එක්කම ඒ තුලින් රට අවුලෙන් අවුලට ගියා නැත්නම් මේ නාගරිකකරණය අවුලෙන් අවුලට ගියා නැතුව නාගරිකකරණය වැරද්දක් විදිහට මම දකින්න සූදානම් නැහැ. මේ වෙලාවේ නාගරිකකරණය අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි නාගරිකකරණය වීමත් එක්ක අපිට ඒකට අදාළ කරන තව තවත් සැප පහසුකම් මේකට අවශ්‍ය කරන සනීපාරක්ෂක පහසුකම් මේ කිය සියලුම දේවල්කට එකතු වෙලා එකට බද්ධ වෙලා යා යුතු ගමනක් තමයි නාගරික සංවර්ධනය කියන එක. එකින් එකට ගලවලා අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපි අනන්තවත් දකින්න රක්කා වගේ රටක ඇතුලේ නාගරික සංවර්ධනය කියන මාතෘකාව ඇතුළේ අපි ගත්තොත් එකකට එකක් ඈඳිච්ච ක්‍රියාකලාපයක් නෙමෙයි අපි දකින්නේ. ඉතින් ඒ දේ තුලින් ලංකාවේ සංවර්ධනය අවුලෙන් අවුලට ගියා කියන එක ඉතාමත්ම පැහැදිලි කරුණක්. අවිධිමත් නාගරික සංවර්ධනයක් එක්ක ප්‍රධානම බලපාන ගැටලුව තමයි ජනගහනය. අපි ජනගහනය අපි ආරාධනා කරන මිනිසුන්ට නගරයට බද්ධ වෙන්න නගරයත් එක්ක එකතු වෙන්න කියන එක මේක නිවැරදිව නිසියාකාරයෙන් නඩත්තු කරේ නැති වුණොත් නිසියාකාරයෙන් ප්‍රමිතිකරණයකට ලක් නොකිරුවොතින් අපිට සිද්ධ වෙන්නේ නාගරිකකරණයත් එක්ක ලබන්න වෙන අනිසි ඵල විපාක වලට අත්විඳින ප්‍රධාන වශයෙන්ම තමයි පරිසර දූෂණය. අපි දැකලා තියෙනවා ලංකාවේ ප්‍රධාන නගරවලට ගියොත් මේ ප්‍රධාන නගරවල තියෙන පරිසර දූෂණ එකක් තමයි අපි අලුත් සංකල්ප වලට ගියට වඩා ආකල්පමය වෙනස දකින්නේ නැතුව. මොකද අපි නාගරික සංවර්ධනය කියන්න පුළුවන් එහෙමත් නැත්නම් එතනින් එහා ගිහලා තව තවත් සංවර්ධන ව්‍යාපෘතීන් එන්න පුළුවන්. ඒකත් එක්ක අලුත් අලුත් සංකල්ප එන්න පුළුවන්. කුණු බිඳුවක අරන්ඩ පුළුවන් නැත්නම් කාබන් එමිෂන් එක අඩු කරන්න පුළුවන් මේ වගේ සංකල්ප එන්න පුළුවන්. නමුත් අවාසනාවකට ලංකාව වගේ රටක ආකල්පමය වෙනසක් ඇති වුණේ නැහැ. ඉතින් සංකල්ප මොනවාවත් වැඩක් නැහැ ආකල්පමය වෙනසක් වෙන්නේ නැතුව. ඒක ප්‍රධාන ගැටලුවක්. පරිසරය ගැන තියෙන අවධානය අපි ගොඩක් අඩුම විදියට තමයි නාගරික සංවර්ධනයේ දෙන්නේ. ඒ වගේම තමයි අපි නවීන තාක්ෂණයේ භාවිතයේ තියෙන අඩුකම. ඒ කියන්නේ අපි ඇත්තටම ඉතාමත්ම සරල ක්‍රමවේද වලින් අඩු වියදමින් අඩු බලශක්ති අවශ්‍යතාවයකින් අපිට කළ හැකි ගොඩාක් දේවල් අපි නිසි තාක්ෂණයේ භාවිතා නොකිරීම තුළින් වැරදි පාරවල් වල ගිහිල්ලා තියෙනවා. නාගරික සංවර්ධනයේ නිසි ආකාරයෙන් සිදු කරන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් මට කියන්න තියෙන සරලම දේ තමයි අර මම ඉස්සෙල්ලා කියපු කරුණු කාරණාවලට පිළිතුරු හොයන එක. විශේෂයෙන්ම තමයි අපි තේරුම් ගත යුතු කාරණාවක් තමයි අපි මේ සමාජයේ මේ පෘථිවි තලයේ තුල ඉන්න එක්තරා එක් මනුෂ්‍ය කොට්ටාසයක් විතරයි. ඒකට අපිට පුළුවන් කමක් නැහැ අනිත් සියලුම දේවල් විනාශ කරලා අපේ පැවැත්ම වෙනුවෙන් ජීවිකාව හදාගන්න එක පළවෙනි කාරණා. අනිත් කාරණාව තමයි මං හිතන්නේ අපි තේරුම් ගත යුතු වෙනවා අපි තාම සංවර්ධනයේ වෙමින් පවතින රටක් ඒ වගේම ඉතාමත්ම අන්ත අසරණ ආර්ථික මට්ටමක සිටින රටක්. ඒකට අපිට සිද්ධ වෙනවා මේ
ජාතික මට්ටමේ ඉඳගෙන විශේෂයෙන් ණය විදේශ සහනාධාර මත ජීවත් වෙන රටක් විදිහට අපිට සිද්ධ වෙනවා අපේ ප්‍රයොරිටි ලිස්ට් එක නැත්තම් අපි ප්‍රමුඛතා ලයිස්තුව හරියාකාරව තේරුම් ගන්න. මොකද ඒක වැදගත් වෙනවා නාගරික සංවර්ධනයේදී. ඒ වගේම තමයි අපිට කවදාකවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අවුරුදු 5ක 10ක වගේ කෙටි කාලීන සැලැස්මක් එක්ක නාගරික සංවර්ධනය යෙදෙන්න. අපිට සිද්ධ වෙනවා අඩුම ගානේ අවුරුදු 20ක 30ක ප්‍රෙඩිකෂන් එකක් කරන්න ඉදිරි දැක්මක් දකින්න. ඒ දැක්ම තුලින් ඒ දවසේ තිබිය යුතු තැනට යන්න ඒ කියන මාස්ටර් ප්ලෑන් එක නැත්තම් අපිට සාමූහික සැලැස්මකට එන්න පුළුවන් නම් රටේ අවුරුදු 20ක 30ක තී අනාගතයේදී රට තිබිය යුත්තේ කොතනද කියන එක අපිට ඒත්තු අරගෙන ඒකට ගැළපෙන සරිලන විදිහේ දේශපාලන මූහුරණවකින් බැහැරව යම්කිසි ප්‍රොෆෙෂනල් නැත්තම් ඒකට ප්‍රමාණික දැනුමක් තියෙන පුද්ගලයෝ ටික එකතු කරගෙන අපිට ඒ කියන දැක්මට හරිලන සරිලන විදිහේ සංවර්ධන ව්‍යාපෘතියක් අපිට හදන්න පුළුවන් නම් ඒක හැදීම මොමදි අර මම ඉස්සෙල්ලා කිව්වාගේ සංකල්ප වලින් එහා ගිහිල්ලා ආකල්පමය වෙනසක් අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. එහෙම කරලා ඒ කියන ජාතික ප්‍රතිපත්තියත් එක්ක බද්ධ වෙලා පක්ෂපාත ભેදකින් තොරව අපිට ජාතික අවශ්‍යතාවයක් විදිහට නාගරික සංවර්ධනයේ ජාතික අවශ්‍යතාවයක් විදිහට තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් මං හිතන්නේ ගැටලුකාරී තත්වයකින් මිදිලා අර පටු දේශපාලන වාසි වෙනින් කීප දිනකගේ සුභසිද්ධිය වෙනුවෙන් මුළු සමස්ත ප්‍රජාවකගේ අයිතීන් විනාශ කරන්නේ නැතුව නිසි ප්‍රතිපත්තියක් එක්ක අපිට මේක කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි මේ නිසි ක්‍රමවේදය තුළින් යහපත් සංවර්ධනයක් මේ රටේ දකින්න පුළුවන්කම ලැබේ.